අයිබෝවන් සුබ දවසක් වේවා ඔයාලුනේ සාදරයෙන් පිළිගන්නවා සිංහල එක්ස්ප්ලෝරා YouTube නාලිකාවට. ඉතින් අද වීඩියෝ තුලින් කරන්නේ රාජ්‍යංශයේ සුපිරි බැංකුවක් වන BOC බැංක එක මගින් ඔයාලට ලබා දෙන ස්ථාවර තම්පතු ක්‍රම තුනක් පිළිබඳව. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ සටහන දිහා බැලුවා දින 100 දින 200 සහ දින 400 කියන ක්‍රමවලට BOC බැංකුව මගින් දැන් ලබා දෙන පොලි අනුපාතික. ඉතින් දින 100කදී ලබා දෙන 8.25ක් දින 200කදී 108ක් වගේම දින 400කදී 108ක පොලි අනුපාතිකයක් ලබා ගන්න පුළුවන්. ඉතින් පොලි අනුපාති ගොඩක් අඩු වෙලා තියෙන අපි බලාපොරොත්තු වෙන ඉස්සරහදී මේ පොලි අනුපාතික තව දුරටත් වැඩි වෙයි කියලා. ඉතින් ඒ විදිහට වැඩි වුණොත් අනිවාර්යයෙන්ම අපේ channel එකේ upload කරනවා. ඒ නිසා channel එක subscribe කරලා තියාගන්න අනිවාර්යයෙන්ම. ඒ වගේම video එකට like එකක් දාන්න කියලාත් මතක් කරනවා. ඉතින් මම දැන් ඔයාලට කියන්න දින 100කට සාමාන්‍ය රුපියල් 105ක වැය මුදලක් අපි deposit කළොත් දින 100 අවසානයේදී අපිට කොච්චර මුදලක් අපේ අතට ගන්න පුළුවන්ද කියලා. හරි යාළුවනි, ඉතින් අපි හිතමු අපි රුපියල් 105ක් වගේ මුදලක් BOC බැංක එකේ ඩිපෝසිට් කරනවා කියලා. ඉතින් මෙතනදී ඔයාලට මතකයි 108.25ක පොලි අනුපාතිකයක් ලබා දෙනවා කියලා සඳහන් කරලා තිබ්බා. ඒ නිසා අපි ගුණ කරනවා 108.25 පොලි අනුපාතිකෙන්. එතකොට රුපියල් 41250ක පොලි මුදලක් ලැබිය යුතුයි. නමුත් මේ පොලි මුදල අපිට ලැබෙන්නේ නැහැ. මොකද මේ 41250 ලැබෙන්නේ වර්ෂයකට. නමුත් අපිට බැංකුවෙන් දෙන්න දින 100ක් සඳහා පමණයි. ඒ නිසා අපි 365න් බෙදලා 100ෙන් ගුණ කර ගන්න ඕන. දින 100කට ලැබෙන පොලි හොයාගන්න. එතකොට රුපියල් 11301ක පොලි මුදලක් තමයි අපිට ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ පොලි මුදල අපිට 105ක ටැක්ස් බදු මුදල් ගෙවලා තමයි ලබා ගන්න වෙන්නේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ මුදල 100ෙන් බෙදලා 95න් ගුණ කරන්න. ඉතින් ඒ විදිහට ගුණ කරාට පස්සේ අපිට ලැබෙනවා රුපියල් 10736ක මුදලක්. ඉතින් මෙන්න මේ මුදල තමයි දින 100ක් අවසානයේදී අපිට රුපියල් 105ක වැය මුදලක් BOC බැංකුවේ දැම්මොත් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාලා subscribe කරලා සෙට් වෙලා ඉන්න. මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හමු.